Welcome to Journey with Cha channel. ඉතින් අදත් අපි ඔය හිතුව ඔයගලන්ට අරන් එන්න ඕනේ කියලා තව informative video එකක් ඒ කියන්නේ New Zealand එන්න කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම නැත්තම් research කරනවා නම් මොන රටද හොඳ ඔයගලන්ගේ higher education වලට යන්න. ඉතින් ඒ වගේ topics වලට ගැලපෙන්න පොඩි video එකක් කරන්න ඕනේ කියලා හිතුව මොකද messages ගොඩාක් ඇවිල්ලා තිබ්බා මොනවාගේ courses වලට දෙන්න පුළුවන් එතකොට මොනවද හොඳ university මොනවද හොඳ polytechnics ඔය වගේ දේවල් ඉතින් අපි ආපු ඒවා ඒ කාලේ වගේ නෙවෙයි දැන් ගොඩක් වෙනස් ඉතින් වෙනස් categories තියෙන වෙනස් තැන් තියෙනවා තව තැන් වැහිලා තියෙනවා ඉතින් ඒ හින්දා අපි දන්නේ සමහර තැන් තාම ලංකාවේ ප්‍රොමෝට් කරනවා වෙන්න පුළුවන් මේකට යන්න පුළුවන් නමුත් එහෙම තැන් නැති වෙන්නත් පුළුවන් ඉතින් ඒ හින්දා පොඩ්ඩක් overall idea එකක් දෙනවා කියලා හිතුවා හුඟක් අර තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඒගොල්ලෝ දන්නේ නැහැ හරියට differentiate කරන්න මොකද්ද university එකක් මොකද්ද polytechnic එකක් college එකක් කියන්නේ ඔව් මොකද ගොඩක් ඔව් ඒකේ තේරුම් ඒ දෙකේ තේරුම් දෙක දන්නේ නැති ගතියක් තේරෙනවා ඉතින් අපි බලමු අපි දන්න විදිහට explain කරන්න මොකද්ද ඔව් ගොඩක් ඒජන්ස්ලා ගිහාම කියන මේ යුනිවර්සිටි එකට ඔයාලා යන්න පුළුවන් එහෙම එහෙම කියලා බැලින්නම් ඒක ඇත්තටම යුනිවර්සිටි එකක් නෙවෙයි සමහර අය කියන මම යුනි එකට යනවා නිව්සීලන්ඩ් කියලා නමුත් ඒක යුනි එකක් නෙවෙයි කොලෙජ් එකක් නැත්තම් පොලිටෙක්නික් එකක් ඉතින් ඔක වෙනසක් තියෙනවා අනිත් එක end of the day තමන් ගන්න සර්ටිෆිකේට් එකේ වැලියු එකක් තියෙනවා මොකද ස්පෙෂලි උගුල ලංකාවෙන් එද්දි නිව්සීලන්ඩ් ඩොලර්ස් 20000ක් කියන්නේ දැන් ඕල්මෝස්ට් නිකන් ලක්ෂ 35ක් 40ක් වගේ ඉතින් ඒ වගේ අවුරුද්දක නැත්තම් මාස්ටර් එකක් එනවා කියන්නේ ලක්ෂ 40ක් වගේ ලක්ෂ නෙවෙයි නිව්සීලන්ඩ් ඩොලර්ස් 40,000ක් වගේ. ඒ කියන්නේ ලොකු මුදලක්. ඉතින් ඒ වගේ මුදලක් ඕගොල්ලෝ අර වියදම් කරලා එන එකේ හරි කෝස් එකකට හරි දෙයකට එන්න. මොකද නැත්නම් ඉන්ටර්විව් එකකට ගියාම මේ අර සර්ටිෆිකේට් එකේ වටිනාකමක් නැති වුණොත් ඕගොල්ලන්ට තියෙන කැපැසිටි එක ජොබ් ඔපචුනිටීස් මිස් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි හිතුවේ අද මේ වීඩියෝ එක අරන් එනවා කියලා. ඔව් ඉතින් දැන් අපි මොකක් හරි දෙයක් කරනවා නම් ඒක හරියට කරන්න ඕන නේද? අපි එක කරන්නේ අපේ ස්කිල් එක වැඩි දියුණු කරගන්න තමානේ කරන්නේ අන්තිමට ඔව් මේ රටට එනවා කියලා නිකන් 2.50 අර කෝස් එකකට ඇවිල්ලා වැඩක් නැහැ අපි ඉතින් ඉගෙන ගන්නවා නම් අපි ඒක ඉතින් මයිග්‍රේට් කරන්නම බලාගෙන ඉගෙන ගන්නම කියන එක තමයි මම හිතන්නේ ඒක හරි දෙයක් කියලා අනිත් එක තමයි දැන් නිකන් හරි හිතන්න කෝකුල අපි දන්නේ සමහර අයට හරියන්න පුළුවන් නිව්සීලන්ඩ් සමහර අයට කරගන්න බැරි වෙන්න පුළුවන් එතකොට ඔසීබු එන්න හරි නැත UK කැනඩා ඔය වගේ රටකට ආපහු try කරන්න හරි ඔයත් නැත්ත ලංකාවට යන්න උනොත් ගිහිල්ලා ඉවර වෙලා එහි රස්සාවක් හොයාගන්න හරි වැලීඩ් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න එක වටිනවා මොකද අපි අපේ ලයිෆ් එකේ අපිට ඉස්සරහ දේවල් අපිට තීරණය කරන්න අමාරුයි. ඉතින් සමහර වෙලාවට සක්සස්ෆුල් වෙන්න බැරි වුණොත් හොඳ කෝස් එකක් තියලා තිබ්බොත් ඇට්ලීස් এডুকেෂන් එකවත් හරියට තියෙනවනේ. ඔව් ඔව් කරන දේ හරියට කරන්න ඕන. අපි හරියට කරන්නේ නැත්නම් ඉතින් අපි ලයිෆ් එකම ෆේල් තමයි. ඉතින් එහෙම වුණොත් එහෙම. ඉතින් අපි බැලුවොත් මොනවාද මේ මේ යුනි එකක් යුනිවර්සිටි එකක් කියන්නේ කියලා මේ යුනිවර්සිටි එකක් කියන්නේ සෑහෙන මේ ලොකු ඉන්ස්ටිටියුට් එකක්. ඒකේ ලොකු බ්‍රෝඩ් ඉතින් ඒකේ අපිට දෙනවා disciplines ගොඩක් හම්බෙනවා. අන්ඩර් ග්‍රැජුවේට් එක කියන්නේ බැචලර්ස් ඩිග්‍රී එකක් ඉඳන් මාස්ටර්ස් ඩිග්‍රී එකක් ඉඳන් නැත්නම් ඊට එහා පැත්තේ ගිය පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් නැත්නම් PhD එකක්. ඉතින් ඔය වගේ ගොඩාක් ඩිසිප්ලින් වල දේවල් කරන්න පුළුවන්. ආර්ට්ද, ඉංජිනේරින්ද, සයන්ස්ද, මෙඩිකල්ද සෑහෙන ලොකුයි. අනිත් යුනිවර්සිටි වල සර්ටිෆිකේට් කෝසස් උත් තියෙනවා. ස්ටාටෙක් සර්ටිෆිකේට්, ඩිප්ලෝමා, බැචලර් ඒ විදිහට තමයි යන්නේ. ඔව්. ඉතින් පොලිටෙක්නික් කියන්නේ ඔක්කොම ඔක්කොම තියෙන තැනක් වන් ස්ටොප් ෂොප් එකක් තමයි. ඉතින් ඒ කියන්නේ යුනිවර්සිටි එකේ සබ්ජෙක්ට්ස් කියන්නේ ඕන දෙයක් වැරයිටි එක. ඒ කියන්නේ මෙජොරිටි ඔෆ් සබ්ජෙක්ට්ස් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒක තනි ක්‍රම ඇකඩමික් බේස් වෙන්නත් පුළුවන්, එක්ස්පීරියන්ස් අදගෙන හදලා මාකට් එකට දාන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක සෑහෙන ලොකු වැරයිටි එකක්. ඉතින් ඉතින් ඒක ඔක්කොම දේවල් ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි ක්වොලිටි රෙකග්නයිස් ක්වොලිටි এডুকেෂන් එකක් ගන්න පුළුවන් එකක් තමයි යුනිවර්සිටි එක. අනන්ත එක යුනිවර්සිටි රෑන්කින්ග්ස් තියෙන වර්ල්ඩ් රෑන්කින්ග්, තොටේ රටේ රෑන්කින්ග් එහෙම අර රෙකග්නයිස් ක්වොලිෆිකේෂන් එකක් ඔයා ඒ කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔය බැචලර් එක කම්ප්ලීට් කරාට පස්සේ හම්බ වෙනවා. ඊට පස්සේ පොලිටෙක්නික් එකක්. ඒ කියන්නේ පොලිටෙක්නික් එකක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඔව් පොලිටෙක්නික් එක කියන්නේ ඇත්තටම ඉතින් ඒක මේ මේ
මොකක් වොකේෂනල් ට්‍රේනින්ග් ඒ කියන්නේ මාකට් එකේ මොකක් හරි ස්පෙસિෆික් ජොබ් එකක් අල්ලලා උගන්නන තැනක් තමයි පොලිටෙක්නික් එක කියන්නේ. ඒක ඉතින් මේ මේ ඊට වඩා දේවල් උගන්නන්නත් පුළුවන් කම්පියුටර් සයන්ස් ගත්තාම මොකක් හරි ස්පෙෂලායිස් ඒක සාමාන්‍ය පොලිටෙක්නික් එක කරනවා ඩිග්‍රී එකක් මට්ටමටම කරනවා. පෝස්ට් ග්‍රැජුවේට් එකක් හිතන්නේ මේ සමහර තැන්වල නම් මාස්ටර්ස් දෙන PhD වගේ ඒවා කරන්නේ. නෑ මොකක් රිසර්ච් බේස් කරන්නේ නැහැ. මාකට් එකේ ජොබ් එකක් ස්පෙસિෆයි කරලම තමයි කරන්නේ. එහෙම නැත්තම් ඒක ඒගොල්ලෝගේ දැන් හිතන්නකෝ බිස්නස් වගේ ඒ කියන්නේ ඩිප්ලෝමා එකේ බිස්නස් මැනේජ්මන්ට් බිස්නස් ස්ටඩීස් ඔය වගේ අර එකම කෝස් එක විවිධ විදිහට affordable ඇත්තට කිව්වොත් පොලිටෙක්නික් එකේ යුනිවර්සිටි එකේ තියෙන තව වෙනසක් තමයි යුනි එකක කෝස් ෆී එක හිතන්නකෝ අවුරුද්දට නිකන් 30,000ක් වගේ නම් පොලිටෙක්නික් එකේ 20,000කට 18,000කට ඔය වගේ අර affordable level එකක් තියෙනවා ගණන් අඩු ඉතින් රෑන්කින්ග්ස් කියන්නේ ඉතින් පොලිටෙක්නික් වල අර යුනි වගේ ඉතින් world wide recognition නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට මෙහි ඔය සමහර කොලේජ් කියලා තියෙන ඉතින් කොලේජ් පොලිටෙක්නික් දෙකම එක කැටගරි එකේ තමයි ඒවයි ගිහිල්ලා දැන් ඉන්ටර්විව් එකකට කිව්වහම මේ මේ කොලේජ් එකේ කිව්වහම අර ඒ ඉන්ටර්විව් බෝඩ් එකේ තමයි මොකක්ද ඒ කියලා නිව්සීලන්ඩ් වල තිබිලත් අර නිකම් ෆේස් එකකින් බ්ලැන්ක් ෆේස් එකක් දකින්න වෙන්න පුළුවන් ඉතින් ඒ හින්දා හරියට රිසර්ච් කරලා එන්න කොයි කාලෙද මේ යුනි එක නැත්තම් පොලිටෙක්නික් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ උගලොන්ට ඕනම දෙයක් දැන් අනිවාර්යෙන් වෙබ්සයිට් එකක් හදලා තියෙනවානේ ඒවැ තියෙන ඩේට්ස් බොරු වෙන්න තියෙන ඉඩකඩ හරිය අඩුයි මොකද ඒව රෙජිස්ට්‍රේෂන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඒක චෙක් කරන්න පුළුවන් ඔන්ලයින් වෙබ්සයිට් එක ඇත්තට බලන්න ඕනේ මේක මේ මේ මනි කියන්නේ සල්ලි වලටම මේ දාපු කොලේජ් එකක්ද කියන්නේ ඊයේ පෙරේද දාලාද එහෙම බලලා උගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මම මේකට එන එක ඇත්තටම තේරුමක් තියෙනවද කියලා සල්ලි අමාරුයි සල්ලි වටිනවා ඉතින් එන්න ගියාම අපි ගොඩක් ඉතින් ලංකාවේ දැන් තියෙන එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක අමාරුයි නමුත් ඊට වඩා පොඩ්ඩක් හිතන්න ආවට පස්සේ රස්සාවක් හොයා ගන්න ඕනේ රෙසිඩෙන්සි දාන්න උනත් ඒක වැලිඩ් ක්වොලිෆිකේෂන් එකක් වෙන්න ඕනේ ඒකට හරි කෝස් එකකට හරි ප්ලේස් එකකට එන්න ඕනේ කෝස් එක කෙසේ වෙතත් එන ප්ලේස් එක හරි එකට එන්න ඕනේ ඊට පස්සේ ඒක ගැන ඉතින් බලන්න පුළුවන් හොඳ හොඳ තැනක් තමයි මේ NZQA New Zealand Qualification Authority නේද ඔව් New Zealand Qualification Authority NZQA ඉතින් ඒක සයිට් එකට ගිහිල්ලා බලන්න සමහර වෙලාවට දැන් හුඟක්ව ඒජන්ට්ලා ගිහාම පෙන්නනවා ලස්සන ලස්සන ප්‍රොෆෙසර්ස් හදලා තියෙනවා ඒවල ගස් තියෙනවා බලාගෙන ගියාම පොඩි පොඩි ලොකු හෝල් එකක් වගේ එච්චර මේ වත්තක් මොකුත් නැහැ ඒකේ එළිය ෆොටෝ එකේ තියෙනවා ළමයි ගස් යට වාඩි වෙලා පාඩම් කරනවා ඒ එහෙම ඒක තමයි ගොඩක් කොලේජ් වල ඒක තමයි ඇත්තටම යන කොලේජ් එක මොකද්ද කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඒක මොනවාද උගන්වන්නේ කවුද ඒකේ ස්ටාෆ් එක ඒකේ ඇලුමිනායි කවුද ඉගෙන ගත්ත කට්ටිය කවුද ඒ වගේ හුඟක් විස්තර හරිනම් තියෙන්න ඕන සාමාන්‍යයෙන් තියෙන්න ඕන එහෙම නැත්නම් ඉතින් මේක බොරු කඩයක් ඉතින් ඔව් ඒ වගේ වට අහු වෙන්න එපා මෙන්න ඒවා අර දැන් කියන්න ඕනේ දැන් ඒවට සල්ලි දීලා එනකොට වීසා හම්බෙන්න පුළුවන් සමහර වෙලාවට නමුත් කෝස් එක කරන අතරතුරේ සමහරවට ඉස්කෝලේ වැහෙන්න පුළුවන් ඒ කියන්නේ බ්ලැක් ලිස්ට් වෙලා ඒ වගේ අපි ආපු කාලෙත් හරියට තිබ්බ ඒ කියන්නේ ළමයි මාස 6ක් විතර කරගෙන යනකොට එකපාරට කොලේජ් එක වැහෙනවා එතකොට අර මාස 6ට ඕගොල්ලොන්ට සල්ලි රිටර්න් කරන ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලෝ ඊට පස්සේ වෙන කොලේජ් එකක් හොයාගෙන හරි ප්‍රශ්න. ඉතින් ඒ හින්දා එනකොට හරි තැනකට එන්න. මොකද අවුරුද්දක් දෙකක් ඉගෙන ගන්න බලාගෙන ඉන්නේ. එතකොට අසරණ වෙන්න බෑ. මොකද ඒ ඒ අනිවාර්යෙන් එහෙම කෝස් එකක් සස්පෙන්ඩ් කරාම ඒ කියන්නේ ඔයාගේ වීසා එකේ ඉඳලා කැන්සල් වෙනවා. එහෙම තමයි ඒක නීතිය. ඒ කියන්නේ තව දුරටත් ඉගෙන ගන්න නැත්නම් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට මේ රටේ ඉඳලා වැඩක් නැහැ නේ. ඉතින් ඒ හින්දා මේ දේවල් ගැන හොඳට හිතලා ඉන්න. අපි නම් රෙකමෙන්ඩ් කරන්නේ අනිවාර්යෙන් යුනි එකකට එන්න. කොච්චර සල්ලි ප්‍රශ්න තිබ්බත් යුනි එකට එන්න මොකද end of the day ඒ ක්වොලිෆිකේෂන් එක මාරම වටිනවා ඕන තැනක ලෝකේ ඕන තැනක ගිහිල්ලා හිතන්නකෝ යුනිවර්සිටි ඔෆ් ඕක්ලන්ඩ් නැත්නම් ඕක්ලන්ඩ් AUT එක යුනිටෙක් එක ඒ වගේ එතකොට මැසේ එක ওই විදිහට එතකොට ඔටාගෝ යුනිවර්සිටි ගොඩක් තියෙනවා ඉතින් රෙකග්නයිස් යුනිවර්සිටි වර්ල්ඩ් වයිඩ් රෙකග්නයිස් යුනිවර්සිටිස් ඉතින් ඒකක කිව්වහම ඒවට ආයි මේ ක්වෙස්චන් කරන්නේ කොහෙද ඒක තියෙන්නේ ඕක්ලන්ඩ් සිටි එකේ කොතනද ඒ ප්‍රශ්න අහන්නේ මොකද සමහර පොලිටෙක්නික් නම් කිව්වම කොතනද ක්වීන් ස්ට්‍රීට් එකේ කොතනද අර ඒ වගේ අහනවා මොකද ඒ කියන්නේ ඇත්තට ඉතින් අපි උනත් එහෙම සමහර නම් කිව්වට ඇත්තද කියලා එහෙම අහනවා නමුත්
හොඳ කොලේජ් හොඳ පොලිටෙක්නික් තියෙනවා නැත්තේ නෑ. ඉතින් ඔයගොල්ලෝ NZQA වෙබ්සයිට් එකට ගිහිලා කෙලින්ම www.nzqa.co.nz ගහලා බලන්න. එතන NZQA GOVT government කියන එක GOVT.nz කියලා ගහන්න. එතකොට ටයිප් කරාම ඒන වෙබ්සයිට් එකේ ඔයාට ගිහිලා ඔයාට දැන් හිතන්නක ඒජන්ට් කෙනෙක් කිව්වා මොකක් හරි කොලේජ් එකක නමක්. ඒ නම ගිහිල්ලා ඒක ගැහුවාම ඒකේ කියනවා මේක වැලිඩ් එකක්ද මොන වගේද මේ කෝස් එක ගැන විස්තර ඔක්කොම ගන්න පුළුවන්. ඔව් මේකේ මේ NZQA එකේ accredited institute එකද. ඉතින් ඒක තව බලන්න දෙයක් තියෙනවා. දැන් මොකක් හරි අපි කරන කෝස් එක NZQA එකේ accredited කෝස් එකක්ද වෙනවා. සමහර විට institute එක accredited institute එකක් වෙන්න පුළුවන්. certificate එක නෑ හම්බෙන්නේ. දැන් ගොඩක් වෙලාවට කියන්නේ මෙහි ඉගෙන ගත්තාම certificates දෙකක් හම්බ වෙනවා. එකක් කොලේජ් එකෙන් දැන් ස්පෙෂලි පොලිටෙක්නික් ගැන කතා යුනිවර්සිටි එකට කොහොමත් NZQA හම්බෙනවානේ. නමුත් කොලේජ් එකක නැත්නම් පොලිටෙක්නික් එකේ ඉන්න සර්ටිෆිකට්ස් දෙකක් හම්බෙන එකක් NZQA සර්ටිෆිකට් එක. අනිත් එක කෝස් එක කම්ප්ලීට් කරා කියලා ඉස්කෝලේ ඉස්කෝලේනේ සාමාන්‍ය ඔකට වර්ඩ් එක කියන්න අපි අය ආවම ගෙන ඉස්කෝලේ යනවා. එහෙම කියලා කොලේජ් එකට දෙන සර්ටිෆිකට් එක තියෙනවා. ඉතින් ඒ සර්ටිෆිකට් එකෙන් NZQA සර්ටිෆිකට් එක තමයි ඇත්තටම වටින්නේ. මොකද කොලෙජ් එකෙන් දෙන සර්ටිෆිකට් එක ඉතින් වැදගත් කමක් නැහැ. හදිසියවත් ඊළඟ අවුරුද්දේ කොලෙජ් එක වැහුනොත් එහෙම මේ සර්ටිෆිකට් එක ඇත්තටම වේස්ට් ඔෆ් මනි. ඒ හින්දා හැම තිස්සෙම බලන්න ඕනේ NZQA සර්ටිෆයිඩ්ද කියන එක. ඒක බලන්න තමයි ඒ කියන්නේ ඒක ලෙවල් එකත් එක්ක හම්බෙන මේ ලෙවල් 5ද 6ද 7ද 8ද විදිහට ඒක හම්බෙන. ඒක අනිවාර්යෙන් NZQA අප්‍රූව් වෙන්න ඕනේ. නැත්නම් ඒ කියන්නේ මේ රටේ ඒ කියන්නේ කෝස් එකකින් ඇති වැඩක් නැහැ කියලා. ලංකාවෙත් මම දැකලා තියෙනවා සමහර ඔය හේ ඇඩ්‍රස් ඉංග්‍රීසි මෙහි කෝසස් වල තියෙනවා NVQ level 4 5 ඒ වගේ ඒවා. ඒ කියන්නේ world wide rankings මේ කියන එක රට රටවල් වලට ගියා කියලා වෙනසක් නැහැ. ඒක එකම ස්ටෑන්ඩඩ් එකකට කරන කෝසස් නේ. ඉතින් ඒ හින්දා ඒ වගේ අර හරියට හොයලා බලලා කෝස් එකක් කරන්න දැන් ටාගට් කරනවා නම් මම ඔසී යනවා, මම කැනඩා යනවා, මම නිව්සීලන්ත යනවා නම් හරියට ඒවට අදාළ කෝස් එක මොනවද ඒ දේවල් කරගන්න ඕනේ කියන එක හොඳට හොයලා බලලා කරන්න. දැන් සමහර වෙලාවට ඕවර්සීස් ක්වොලිෆිකේෂන් එක තියෙනවා නම් NZQA එකේ ලිස්ට් එකේ බලපුවා මේක ඇක්රෙඩිටඩ් නැත්නම් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. සල්ලි ගෙවලා අපේ ඉගෙන ගත්ත දේ ඇසෙස් කරලා සමහර යුනිවර්සිටීස් වලට නේද හුඟක් වෙලාවට යුනිවර්සිටීස් වලට ඒක ඇසෙස් කරලා බලන්න මේක මෙහි නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එකේ ලෙවල් එකකට සමාන කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් ඔය ඉතින් වෙබ්සයිට් එකේ බලන්න පුළුවන්. ඉතින් රිසර්ච් කරලා බලන්න වැදගත්ම දේ කියන්න ඕන එනවනම් හරියට හරි දෙයකට එන්න. ඒක තමයි මේ මේ අත්‍යවශ්‍යම දේ ඉතින් නේද. ඔව් ඒ කියන්නේ එන එක එක හරි කෝස් එකක් හොයලා, ඒ කියන්නේ හරි කෝස් එකක් කියන්නේ හරි ප්ලේස් එකක් හොයලා එන්න. මොකද අර කිව්වත් වගේ අපිට ලංකාවට යන්න වුණොත් නැත්තම් මෙහි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා වුණොත් මොකද්ද ඒක කියලා අහන තත්ත්වෙට නෙවෙයි. හරියට කෝස් එකක් කරාම ජොබ් ඔපර්චුනිටීස් තියෙනවා. අන්තික රෙසිඩෙන්සි හිම දානකොට ඒවට හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ පොයින්ට්ස් වලට. නැත්තම් ඒවා කියන්නේ වැඩක් වෙන්නේ නැහැ ලක්ෂ ගාණක් යට කරලා. ඉතින් ඒ හින්දා හරි දෙයකට එන්න මොන හරි තියනවාද? තව careers.co careers.govt.nz ගොඩක් අය මේ මගේ ඉස්සලා වීඩියෝ එකටත් අපි අර සැලරි කරපු වීඩියෝ එකට කමෙන්ට්ස් දාලා තිබ්බා. එක එක ජොබ් ටයිටල්ස් දාලා මේ ජොබ් එකට කොහොමද, මේකට කොහොමද, සැලරි කොහොමද, හිම හිම කියලා. ඉතින් ඒ කැරියර්ස් වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි සිම්පල් ඒගොල්ලොන්ගේ සර්ච් බා එකක් තියෙනවා උඩ. එතන ඔයාගේ ජොබ් එක ගහන්න හිතන්නකෝ. ඔයා ලෝයර් කෙනෙක් නැත්නම් ඔයා හෙයා ඩ්‍රෙසර් කෙනෙක්, අකවුන්ටන්ට් කෙනෙක්, හෙයා ඩ්‍රෙසර් කියලා ගහන්නකෝ. හෙයා ඩ්‍රෙසර් කියලා ගැහුවාම ඒකේ ඔක්කොම පෙන්නනවා. මේ එන්ට්‍රි ලෙවල් එක මොකද්ද, උන කෝස් එක මොකද්ද, මෙහි සාමාන්‍ය ජොබ් එකක් කරද්දි පළවෙනියටම අත්‍යවශ්‍ය වෙන ක්වොලිෆිකේෂන් එක. ඊට පස්සේ සැලරි එක කොහොමද, ජොබ් මාකට් එක කොහොමද, කොහොමද දැන් අලුත් කෙනෙක් වාහිතනක ජොබ් මූව් එකක්. දැන් සමහර අය මෙහි ගොඩාක් සුදු අය කෙනෙක් මෙහි කිවිස්ලා කරන දෙයක් තමයි ටික කාලයක් වැඩ කරලා නෑ මේ ෆීල්ඩ් එක මට හරියන්නේ නෑ, I'm going to move to another නේද. එහෙම ඒ කියන්නේ ෆීල්ඩ් එක මාරු කරනවා. එතකොට එහෙමනම් මොනවද කරන්න ඕනේ? ඉතින් මම පේනවත් දන්නේ නමුත් මේ මේක තමයි වෙබ්සයිට් එක. ඉතින් ඒකේ මේ විදිහට පල්ලෙහාට ගියාම පේ එක කීයද ඇවරේජ් ඔක්කොම තියෙනවා. අය ඒක මේ අමුතුවෙන් රිසර්ච් කර කර හොයන්න යන හරිම හැන්ඩි ඒ වෙබ්සයිට් එක. ඒකට ගිහිල්ලා බලන්න ඒකේ කොහොමද ඒ
දැන් හිතන්නකෝ සීනියර් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන් මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගේන්න මේ හැමදේම ඒ වෙබ්සයිට් එකේ තියෙනවා එක එක ජොබ්ස් ඇඩ්වර්ටයිස් කරලා තියෙන වෙබ්සයිට් ඔක්කොම අර ඕල් ඉන් වන් වෙබ්සයිට් එක අනිත් එක ගවර්න්මන්ට් එකේ වෙබ්සයිට් එකක් ඉතින් ට්‍රස්ට් හොඳ වෙබ්සයිට් එකක් බලලා ඕගොල්ලොන්ට මේ බය නැතුව ඉන්ෆර්මේෂන් හරි කියලා මේ සැටිස්ෆයි වෙන්න පුළුවන් එකක් නේද මොනවාද ඒ ටික තමයි ඔව් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අපේ channel එකේ message කරන්න ඉතින් ඔව් ඒ වගේම අලුත් කෙනෙක් ඉන්නවා නම් අමතක නැතුව subscribe කරන්න comment එකක් දාන්න ඕගොල්ලොන්ට දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අපි පුළුවන් වෙලාවට මම හැමතිස්සෙම message වලට reply කරනවා සමහර වෙලාවට පොඩ්ඩක් delay එකක් තියෙන්න පුළුවන් specially facebook messages වලට එහෙම මේ මොකද facebook එකට වෙනම ලොග් වෙලා එක මම බලන්න ඕනේ නමුත් අර YouTube එකේ comments දැම්මහම ඒක අර notification එකක් විදිහට නින්ද ඒ වෙලාවෙ මට ඒක අර alert එකක් වගේ එනවානේ ඉතින් ඒ හින්දා මේ ඒකට මට reply කරන්න ලොකු වෙලාවක් යනවා අනිත් එක ගොඩක් අය අහලා තිබ්බ මගේ Instagram and Facebook නම් මොනවාද කියලා ඉතින් ජෙනිවිචා කියලා දෙකේම තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඒ platform වලිනුත් අපිව follow කරන්න පුළුවන් ඒ වගේ මගේ TikTok එකක් තියෙනවා ජෙනිවිචා ඒකටත් එකතු වෙන්න ඔයගොල්ලෝ ඉතින් thank you අද video එකත් එක්ක එකතු වෙලා හිටියට මම හිතනවා මේ video එකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා එහෙනම් අපි මේ වගේ තව video එකකදී හම්බෙමු